නමස්කාරවීවා බුදුරුවනටෙ සෙමදාබුදුහිමි සාරනයාමි නමස්කාරවිීවා දම්රුවනටෙ සෙමදාසදහම්සාරනයමින් නමස්කාර වීවා සංගරුවනට්‍ර සෙමදාමහා සංග සාරණයාමින් නමස්කාරවී තුනුරුවනැට සැමද තිස්සාරන සාරන යමි සාදුු සාදුු අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපං ශ්‍රාවක දරුවන්වන බුද්ධ පුත්‍රවුත් බුද්ධ පුත්‍ර සාවිකාවුද ඒ අරහත් සඟරුවනට අපගේ නමස්කාරීවවා සාදුෝසා පරම පවිත්‍ර ස්ත්‍රීරත්නය වූ ගෞතම බුදදු සසුනේ මහානුභාව සම්පන්න වූ රාහුල මතා ය සූදරාවන්ට නමස්කාරවීවා එවගේ මමිහිමූන්තිී මාගේ පරම පූජනය ගුරුදීවෝත්තම කල්්‍යාන මිත්‍රරපින්වල්ලුකුස්වාමඉන් වහන්සේ සිහිකරනව මාගේ ගුරුදීවූත්තමයන් වහන්සේට නමස්කාරවීවාසා පතුන පළම මේ සීල සුබදදරාරාමී ඒ වැඩිහිටී පංවත් මණියන් වහන්සේ ප්‍රධානසිල්මාතාාවරුණි ශ්‍රද්ධ වන්ත පංතුන අද රාජංගනය යායහය අංගමෝ ශ්‍රී සීල සුබද්ධාරාමේ මේහුතුන් මහා පිංකම පැවැත්වවෙන්නේ. මේ පිංකම සඳහා වස්තුබීජවුණේ මේ විහාර ඉතාාවමත් මනරම්ම භික්‍ෂුුණී සඟරුවන විසෙහි ආදරයෙන් ගෞරුවෙන් වන්දනමාන කිරීම පිෙනෙස. සියලු භික්‍ෂුනීන්ට පෙරඩු බුද්ධමාන්තා මහාපජාපති රහත්තෙරණෙන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා සොඳුරු විහාරයක් ඉදි කරලා බුද්ධ සාසනයට පූජා කළා. ඒවගේම තුංලෝකයටම අග්‍ර පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුලමාතා ය සෝදරා බද්ධකච්ඡායනා මහරහත් තෙරණෙන් වහන්සේට සුන්දර ව්‍යහාර මන්දිරයක් විදිකරවල එහි ප්‍රතිමාව නිර්මාණය කරලා අද බුදුසත් වුනට පූජා කළා. එවගේම මේ ලක්දරණේ භික්‍ෂුුණී සඟරුවන බිහි කළ අපගේ අනුබුදුමිහිඳදු මහරහතන් වහන්සේගේ නැගනය වූ ඒගේ ධර්මාශෝක අධිරාජ්‍යාගේ අතිධාත දියනිය වූ බුදුරජාණන් වහන්සේගේ ත්‍රාවක දියණයක් වෝ මහා අරහත් සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ විහාරයක් කරවල ප්‍රතිමාව සහිත ව අද බුදුසත්වමට පූජා කළ. තින් මේ මුල් කරගෙන තමයි ඉතාම සද්ධවින් සීල සුබද්‍රාහ මෑණියන් ඇතුළු මේ ආරාමි වැඩසිටින මෑනිවරු අද මේ පින්කම සංවිධානය කරන්නේ ඇත්තටම සෑ විහාරකම සීසිල්මෑනිවරු වාසය කරන සෑම ආරාමයකම මේවාගේ සොඳුරු වවිහාර කරෙනවනම් කොයි තරන් හොඳද භික්‍ෂුණී සඟ පරපුරේ වැඩිහිටි මහාතෙරණිවරු උදේහවස වන්දනාවන්ට ලක්වෙන් වනං කුයි තරන් හොදද ඉතිගේ නිසා මේ මෑණියන් වහන්සේලා මේ සත්පුරු සදහසින් කළ මේ උතුම් පිංකම මම හිතනවා අකණිටා බඹලෝ දක්වාම දෙවිවරු සාධකාර දෙමෙන් අනුමෝදක් වෙනවා කියලා හේතුව මේ උතුන් මහරහත්තෙරණීන් වහන්සේලාගේ ගුණකඳ අනන්තයි අප්‍රමාණයි ඒ ගුණකද ඉදිරිීවැඳවැටුන් නැත්තං මේ උත්තම ස්ත්‍රී රත්නයන් වහන්සේලාට විසේ මේ උපාන්සක උ උපාසිකව වන්දනා කළේ නැත්තං ඒ ගුණ දැනගන ඉඳල නැත්තං ඔබගේ මනුස්්‍ය ජීවිතේ හිස් වගේ දැනෙනවා හිස්වගේ දැනෙනවා ඒ කියන්නේ දෙ කාන්තාවක් ගත්තුොත් කාන්තාවක් ගත්තුොත් අද සමාජයේ ඒ කාන්තාවන්ගෙන් හි හිතේ උතුම් බවම රඳවන්නේ අම්බා කියන නාමය ඒත් දරුවන් නිසා අම්මල බැනුගානවා දරුවන්ගේ පාපකාරී ක්‍රියාවන් ඉදිරිී දෙමවුපියසාප ලබනවා තව ගොඩාක් ගත්තොත්හේම ද මෙතන කාන්තා පිරිස වැඩි නිසා මතක් කරන්න ගොඩා කාන්තාවන්ගේ මූනුවල ඇස්ුවල දුකම තමයි තියනෙ. ඒ කාන්තාවන්ට සංසාරයෙන් උරු පවිච්චි දෙද්ද මන්දා හරීයට විඳවන බව තියනවා. ඇත්තට මගත්තුත් මහාපොලොව තරන් දුකක් අම්මල වහුලනවා. ගුඩා ගෙවල් වල දුක්ක. කාන්තාව වහුලනවා ඒ දුක්ඉහිලුවට ලෝක ඔවුන්ට ලැබිඳ ප්‍රසංසාාවක් නෑ ඔබට හිතයි සමහර පිරිමිඩ වැඩිය හොඳ ගුණතියන කාන්තාව ඉන්නවා එහෙම තිබිලත් සමහරට හොඳ නාමයක් නෑ ඒවිලාවට මේ ලෝකට සාප කරන්දිි පා තමයි ඉස්ත්‍රී බවගයන්න එවනාට පිහතුනින් ඔහුම ලෝකක ස්ත්‍රීන් අතර සෑයක සිලුමිනසේ බැබලුන මහෝතමාවයක් හිටිය උත්තම ස්ත්‍රීරාත්නයක් හිටියා උත්තම ශ්‍රාවක දියනුවරු හිටියා ඔයාල විදින දුක් කන්දරාවෙන් සදහටම නිදහස්වට ආයායමත් ස්ත්‍රීෙන් අතරීපදින් නැති බව සංසාරෙන් නිදහස්සූ මහෝත්තමාවියෝ මාමුනිවරු ය කාන්තාවන් අතරම බිහි වුණා ඔවුන්ට වරදක් කියන්ඩ ඔවුන්ට දෝසියක්කයන්ද ඔවුන්ට නින්දා කරන්න ඔවුන්ට අපහස කරද දෙවියන් සහිත ලූකේ කාටවත් බෑ. ඉච්චරුම ගුණ කඳා. ඉතින් මගින් ඉල්ලා හිතයා සීල සුබද්‍රාරාමී මෑනිවරු, රාහුල මාතා යසෝදරාවන් ගැන මේ පින්වතුන්ට කියල දෙන්න කියලා. රාහුල මාතා යසෝදරාවන්ටගේ ගුණ, කියල නිම කරන්න තරන් අපි පෝසත් නෑ ඒවගේ විශේසිෙන් කියන්න ඕන ඒ රාහුල්ල මාතාාවන්ගේ ගුණ කද කියමින් ලෝක පුරායේ උත්තමාාවිය බබලුවන්ට සිල්මාතාවන් අතර සිල්මෑණිකෙනෙක් බිහිුණේ නැති එකත් අවාසනාව භික්ෂූන් වහන්සේල තරන් ධර්මප්‍රචාරයට අදකාලි භික්‍ෂුණන් වහන්සේලට අපහසුයි මෑනිවයන් වහන්සේට අපහසුයි ඒකත් කාන්ත බවීම දෝෂයක් කියලයි දකින්න තියෙන එනමුන් මේ මහෝත්තමාවෝ අහස පිළහර පෑවා මේ උතුම් රහත් තෙරණින් වහන්සසල ඉරහන්දවිහහිම අත ගෑවා රහද අතගෑවා. අහසි පෙළහර පෑවා එපමනක් නොවේ මේවතුන් රහ මෙහිනිින් වහන්සේ ලාතර ධර්ම දේශනාවෙන් අග්‍ර වූ ධර්ම කතික ම්මදි රහන්තෙරණින්වංසි නමක් කඩිහිදයක්. ඒ දම්මදින්නා රහත් තෙරණෙන් වහන්සේ පංගතුනේ දර්ම මේ දේශනා කරන්න ආසනය අසුන්හර පින්වත්නී කෙල්ලු ුව මඩලෙ විවර කරල්ල දහම් දෙසනකොට විශාල් රිදී සීනුව නාද වෙන වගේ එහෙනවා. විශාල් රිදිී සීනුව කහනක් යනවා. ඒ වගේ කං යොමු වෙනවා. මනස්කාන්තයි. ඇ දරම් විචිත්‍ර ලෙස. ධර් දේශනා කරන්න භික්‍ෂුුණයක් මේ බුද්ධ සාාසනම පහළ වනේ නැයි ඒ උත්තමාවයගෙන් බනහන්ඩ ස්ත්‍රීම් පමණක් නොවී එකල හිටපු උපාසක වූ පවා උපාසක උපාසිකවෝ ගුඩාක් ලෝබ කළ ඒමිහිරි හන්ඩින් බනහන්ඩ ඒ උත්තමාවයගේ දහම් සර බනහල ගුඩාකය මඟපල් ලැබවා එනිසා ගෞතුම බුද්ධ සාසනයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන්විනා. ය ස්ත්‍රී බවට දවිඳින දුක විඳින සාප එන ගැරහුම් බලක්කන් වෙන ක්‍රමයක් නෑහ. ඒ සියල්ලු දෝස සියල්ලු සාප මේ උත්තමාාවෝ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සෝදාරයා සෝදාහැරයා සෝදාහැරයා කොච්චරණන් කාන්තාව දුක්කන්දද හරි බුදුමයින් එක රහත් භික්‍ෂුුණෙන් වහන්සේනවත් අරහත්වීට පත්වෙලා අනිත් රහත්මණින් වහන්සේ ළහනවා භික්ෂුණය ප ආරයවෙනි ඔබට මේ දහම ගැන කුමන්ති කියන්න තියෙන ඒ උත්තුමාවිය මෙසේ කියාව මන්තුන් කුදම්ම මෙිදුණා ඒ තමයි මම දැක ඇත්තනොත් මිදුුණා ඒගේ වංගිදියි මෝල් ගහනුත් මිදුණා ඒගේම කුල්ලනුත් මිදුනා ඇයිඒ මකදදී රහත් විච්චිකම ච්චර අරකක් මතක්වන්නේ. කුඹුරුවල ගාටා ගාටා වී කොටකොටා හාල් පොල පොලා පිරිමිින්ට දාශවෙලා කාන්තාවූ කුච්චරනම් දුක්විඳලා ඇතිද. අමාමහ නිවන සැපිය විදිනේ උත්තමාවිියු වා දුක්වදින සංසාර්යට අප වැටෙන මාස පඩිය බලාගෙනන්න වගේ පිරිණවම් පාන්ටයි බලාගෙනන්නේ හරි සාන්තයි පවතුන ඒ අරහත්වය ඒ බුදුරජාණන් වහන්සගේ සරණට පැමිණිල බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක දේනයක් වෙන එක අතිශයෙන් සාන්තයි දුක කියන එක අහලකනෑ පීඩාව කියන එක අහලකනෑ සන්තාපය කියන එක අහලකනෑ. ඒ බුදුරජාන් වහන්සගේ ද දරුමෙන් කෙලෙස්කින නිවාගත්ත ඒ රහත් මෙහිණන්වහන්සේ ලගේ සිසිල්ලූ හද මඩල පූජනය පූජනය යයි. බුදුරජාණන් වහන්සේහරණග නිසා. මේ උතුම් රහත් උත්තමාාවියන් වහන්සේලා ළඟට වන්තනා කරන්ට දෙවියම් පැමණොඩා. බ්‍රහ්මයම් පැමණනා. ගෙවල් වල ඉද්දිී ස්වාමයාට වත් පැන්ටිකල් ළඟට ගිහින්දේලා. පිරිමින්ගේ පාහෝදා හෝදාහිටපු ස්ත්‍රීන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. බුදුරජාණන් වහන්සගේ ශාසනය පැවිදි වෙලා මහරහත් භාවේයට පත්වනාට පස්සේ ඒ උත්තමාවය වදින දෙවියන්ගේ බ්‍රක්්මයන්ගේ ආභරණවලින් ඔටටුනෝලිින් විහිදන මැනිි ්‍රශ්මයෙන් ඒ උත්තමාවියන්ගේ පාසේදීගයා කොයි තරන් අති උත්තම වනාට බුද්ධ මාතා මහා ප්‍රජාපති උත්තමාාවය තමයි ගෞතුම් බුද්ධශාන්සනේ ස්්‍රල්ලාම පැවිදුණේ. ඒ උත්තමාවය පිරිණවම්පාන්ට වඩින ගමනේ කියා හිටන ස්වාමීනය භාග්්‍යතුන් වන්ස මම බුද්ධ මාතා. මම මේ ලෝකේ උතුම් දවිජියකට පත්වන කෙනෙ ඕනම කෙනෙකුට අහවලාගේ අම්මා අහවලාගේ අම්මාගේ ලපි ගත්තත් දොස්තර මහත්තයගේ අම්මා ඉන්ජනරු මහත්තයගේ අම්මා දිසාප්‍රතිතුමාගේ අම්මා ඒවාගේ මහවල් ටීචගේ අම්මා සර්ග අම්ම ක ලපිගියෙන් මේලෝකෙ ඕනම කෙනෙකුට දරුවන්ගේ නාමෙන් අම්මාකිල කතා කරනවා ඒත් ස්වාමිණී භාග්‍යතුන් වන්ස මට විතරයි ලැබුණ එක මෙ නමක් බුද්ධ මතා බුදුකෙනෙකෝගේ අම්මා මට තවත් හනතුරක් වෝ නැද ස්වාමීණී භාග්‍යතු වන්ස මගේ ජීවිතයේ මං ගොඩා සතුට වෙන තැනැත්වේ නවා ඒ තමයි ංචි කාලේ මන්ලඟ හැදදුටන් ඒත් මේ කෙලිස් බන්ධනයන්ගෙන් එතරට පැබිණි මංගේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනය අසුන්ගෙන දර්මයේ දේශනා කරනකොට මං ඇත්තදල ගොඩා කැමෙත්තෙන් බලාගනන මේ ලෝකේ අම්මලා තමන්ගේ දරුවෝ පැවිදි වෙලා දර්මාසනේ බණ කියනවා දකිනවනක් කොයිතර හොඳද ඒ සහතුට මා ලැබොවා ප්‍රධාපති උත්තුමාායයි. ස්වාමීණි භාංගිතුන්න්නන්ස මම ඔබවහන්සේ පුංචිකාලේ මේ දෝතින් වඩාගෙන හදවතට තුරුල් කරගෙන ඔබවන්සේට කිරිපෙව්වා. ඒත් ස්වාමීණ ඒ කුමක්ද ඔබහන්සේ ශ්‍රී සද්ධර්මය නැමැති දෑතින් මාව වඩාගන සතර සතිපට්ඨානය නැමැති තුරුලේ තබාගෙන අමාමහන් නිවන මට පෙව්වා. ස්වාමිණී භාග්්‍යි තුන්න්නහන්ස ඔබවහන්සේ මට නය නෑ මං ඔබවහන්සේට නයයි. භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ පුංචි සන්දයේ ඒ සිදුහත් කුමරානෝ මාගේ දෑතිෙන් මඩාගෙන සුරතල් කරන්ද පුත්‍ර සෙනෙහින් වදන්තෙපලද්දී මේ ප්‍රජාපති අම්මාගෙන් වරදක්කොුණානං මේ ප්‍රජාපති බුද්ධ මහතාවූ දැම් පිරිණවම්පාන්ටයි යන්නේ මට සමාවල බේවා සමාවල බේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රත්තුරම් රත්තරම්පාන්්ට සිරිපතුලි තඹපාට නියපතු තියෙනවන්. ඒ තඹපාට නියධාත්වෙන් තඹපාට රැස්වෙහිදෙනවා. ස්වාමීනයේ භාග්‍යතුන් වහන්සේ. මේ බුද්ධ මාතාව ගුඩා කැමැති ඒ සිරිපතුල ළඟ වැැද වැටින්ට. පිරිරිවම් පාන්්ට හදන මේ බුද්ධ මාතාවන්ට. මගේ බුදුරජාණන් වහන්සේගේ රහවන් සිරිපාලඟ වැද වැටින්ට අවසරදෙන්ට. ඒ ප්‍රජාපති බුද්ධමානතා මහරහන්තරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාළඟ වැද වැටුණා පිරිණවම් පාන්ට අවසර එල්ලවා දෙවියම් බබුන් හඬ වැලපොන දෙවියම් බබුන් හිතුේ පිරිණුවම්පාන්ට අවසරගණ්ඩ පැමිණි ප්‍රජාපති උත්තමාවයට බුදුරජාණන් වහන්සේ තව කලක් වැඩසිටින්ට කියලා ආරාධනා කරාවිචේලා. ඒත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ වයෝවරුදහෝ ප්‍රජාපති මහරහන්තෙරණඇයට පිරිණුවම්පාන්ට ඉල්ලු අවසරය වෙලාවේ නහඬ වේටියා. අනේ බුදුරජාණන් වහන්සේ, මක්වත් වදාලී නෑනවර කියලා ප්‍රජාපති රහත්තෙරණින් වහන්සේගේ ශ්‍රාවක වූ දෙවිවරු ගොඩා හැඩුවා වැල්පොනා එවත්තමාාවය තමන්ළඟ එකට පැවිදිූ එකවර පැවිදිූ භික්‍ෂුණෙන් වහන්සේලා මහරහත්තෙරණෙන් වහන්සේලා පන්සියක් සමඟ බුදුරජාණන් වහන්සේ වෙඳලා දවරං විහෙරෙන් එපිටට වඩිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ තතාගතයන් වහන්සේට බෝසත් කාලේ කිරිපිවූ අම්මා ඒ බුද්ධ මාතාාවෝ වඩින ගමනේ නොබලා පසුගමංගියයා කියල පවුනෑ මොහොතක් පසුගමංග්‍යන්ද කියල ලෝක පලවෙනි වතාවට ලූතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟරුවන සමඟ මහාම්ප්‍රජාපති උත්තමාවිය පිරිණවම්පාන්ට යන ගමනේ පසුගමන්ගයා පසු ගමන්ගිය. ඉදාරාත්‍රී කාලි තමතමංම හිටපු ලිංවල කුටිවල පන්සියක් රහත්තෙරණෙන් වහන්සේල සමාපත්ති සුවෙන් වැඩෙහිටියා. එක වෙලාව එක මොහොතේ මහාප්‍රජාපති මහරහත්තෙරණය ඇතුළු පන්සිය එක වෙලාවම පිරනෝම් පෑවා. මේ ගණකඩ බොල් මහපොලොව දෙතුරුන් කෑවාවා. ඉස්ත්‍රීන් අතරඉපදිලා ඉස්ත්‍රීන්ගේ දුරගුණ බැහැර කරලා. ණේ හැදිල්ලා වතුර වැඩිලා වතුරෙන් ගඩට මතු වෙලා විකසිත වෙන පියුමක් වටේ. කිසිම ස්ත්‍රී දුර්ගුණයක් නැතුව ලෝකෙම ස්ුවඳ කරලා ඒ රහත් උත්තමායූ පිරිනවම්පයවා පිරිනවම් පෑවා වන්දනා කරන්න නෙතර නෙතරසිෙහි කරලා මහරහත් ප්‍රජාපති උත්තමාය දුක්දුරුෙනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිදුහත් ම බෝධිසත්වයන්ම උපන් සමයේ දවස් හතෙන් මවු කලුරය කළා. අපිව සසරින් එතරට එතර කරවන අපගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවදයේ කිරිපුවා හැදු වැඩු අම්මාට වන්දිනයක ගු ඒ පුත්තර රත්නයට කරන සත්කාරයක් සම්මානයක් ඒනිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබගේ හදවතේ සද්ධාවක්තියන වන ගෞරෝයත්තියෙන වනං ඒ බෝධි සත්වයන් හැදවැඩු ඒ බුද්ධ මතාව අමත කරන්ටි පා ඇ පිංතුනේ ඔබ දැම් පවා භික්‍ෂූන් වහන්සේ නමක් මෙිහිරි ලෙස දහම් දෙසෝත් මේ හාමුදුරුව හැදුවැඩු අම්මාට පින් සිද්ධව කියලා පින් දෙෙනවානෙව. කවුරු හරි කිව්වොත් අර ධර්ම දේශනා කරපු ශවින්්ාන්ගේ අම්මා මේ කියලා මිනිස්සුයේ අම්මටත්වාදිනවානෙව එහෙම කරනවනන් මගේ ලෝතුරා තතාගත අරහ සම්මා සම්බුදුරජාණන් වන්සේගේ මාතාව බුද්ධ මාතාවට වැඳපු නැතිකට සමාවග්ඩෝන ඇයිඒ බුද්ධ මාතා මහා ප්‍රජාපති උත්තමාවෝ හිත්වලට අමුතකෝනේ ඒ උත්තමාාවිය සිදුවත් කුමරානෝ තු විතිට ස්වක්ිති පුත්තරෙකි දිට හැදවා වැඩුවා තමාගේ එකම පුතා නන්ද කොමරු කිරිමව්වරුන්ට බාරදේලා නන්ද කොමරු එලුම් වෙනුවෙන් එරුුණ කිරි ඉඳුල් කරන්න නැතුව සිදුවත් කුමාරයට පෙව්වා. තමාගේ කුසින් වද පුදරුවා කිරිමවුන්ට දීලා ක්ණ්ඩිගේ දර්වාට කිරිපෝන වනා ආස්්චරයයි අත්බතයි. මහාම ප්‍රජාපති උත්තමා කලා. බුද්ධ මාතාවට වන්තිටෝනෑ. ඒක අප බුදුරජාණන් වහන්සේට අපේ හිතී දන ගෞරෝය. ඇයි අප ධර්ම දේශකයන් වහන්සට පැහැදුන නිසා ධර්මදේශකයන් වන්සේට තින ගෞරවේ නිසානි අම්මට පින් දෙෙන්නේ හැදුවට ති බුදු කෙනෙක් පෝසනය කරපු කිරිපෙවූ අම්මා ඊළට සුද්දෝදන මහරහදන් වහන්සේ කවුරුසිහිකරෙනවද දෙක් අද පින්මතුනි මේ හදවතේ අපිට කොච්චරදීව ත ඉගන ගණ්ඩ තියෙනවාද මේ හිත්වලට කොච්චර දේවල් අමතක වෙලා තියෙනවාද අපි ගෞරවේ කොච්චර දෝස තියෙනවාද අපිට මුල්ල ගොඩක් අමතක වෙලා වෙලාවකට හිදෙනවා වර්තමානයේ භික්‍ෂූන් වහන්සේ නමකට ඇහෙන් දැකලා කරන ගෞරවෙහි සත්කාරය ලෝතුරං බුදුරජාණන් වහන්සේටවත් කරන්න ඇත්්දෝ කියලා ලතුරා බුදුරජාණන් වහන්සේටත් කරන්න නැද්දූ ගේලේ තිෙනවා. දැන් වර්තමානයේ සංඝ්‍ය වන්සේ අමකට කරන කෞුරවේ සත්කාරය. ඔය හදදවතෙන් අදමිහි බනහන වෙලාවෙේ අදඔබටමහි බණපදි තේරුුණන අමුතක කරන්නටපා. බුද්ධ මාතා ප්‍රජාපති රත්තරණය වහන්සේ. යංසිිසි කනෙන් ඒ කිරිපුවා සිදුහත් කුමරුන් හැදූවැඩු භික්‍ෂුණී සංඝයාාතර පළමු එම පැවිදි වූ ඒ මහරහන් ප්‍රජාපති උත්තමාවයට ගරු කරනවාද සත්කාර කරනවාද ඒ බුද්ධ ගෞරුවට ම අයිති එක බුද්ධ ගෞරවේ දැන් තේරීනැද අපිට කොච්චර වැරදිලාද කියලා කොච්චරදේවල අමතක වෙලාද කියලා. අනේ ඒවාදිහා බලනකොට මේ ශිල්මෑ නිවරු. මිජිවාගේ පිින් කංවලට අතගහන එකත් කොයි තරම් කොටද. ආන්නේකසිහි කරල තමයි මංම ධර්ම දේශනාව භාරගත්තේ. ගරු කරල යුතුවට ගරු කරන්ටෝ නෑ. සත්කාර කරවුත් කළ යුතුවයිට සත්කාර කරන්නටෝඕනෑ. කාන්තාවන්ගේ කෝටිියයක් දුක් තැවුල් සන්තාප අඩ වැඩියා, සේදීයන්ට සිය දහස් වතාවක් වඳන්න පින්වතුනේ මහරහත් තෙරණින් වහන්සේලාන්ට ඔයහඟගේ දුග්ගෙ වෙනවා. දුගගෙ වෙනවා එදා, දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමීද තාපසතුමාන්ට මඩී වැතිරී ද්දී විවරණ දෙද්දී බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගත ගෞතම නමින් බුදු වෙනවා මේ සුමීද තාපසතුමා කියලා එතනගහිටපු සොමිත්‍රා කියන පරිබ්‍රාජිකාව තමයි ය සෝදරා. ඇයදා නිල්මානිල්මල් මිටි අටක් රැගෙන එතනහිට එ නිල්මානිල්මල් පුදල ඒ බෝධි සන්තුවයන්ගේ පතිනයවෙන්ට පැතුවා ඇයගේ පැතුමාවයේ අසන්කය හතරකුත් කල්ප ලක්ෂයකට එයහ ඉඳලා. එදා ඉඳල යම් මොහොතක සංසාර බහෝගමනේ මහා බෝධි සන්තුවය මොන ගැහුණොත්. ඒ බෝධි සත්ව යන්ගේම පතිනය වෙනවා. ඒක තමයි සසර හැම ජීවිතයකම මොන ගැහෙන්නේ. ඇැබැ මොන ගැහුණු පතිනය වෙනවා. අපේ මහ බෝධි සත්ව ඇන්ගේ. නිවම්මඟට පාරමි පූර්ණයට යසෝදරා නිසා ලොකු ශක්තියක් ඉක්මංවී මක්කාවා. මොකද දන් දෙන සංසාරයේ දංගුයන්නේ යසෝදරා කවදාවත් බෑ කියන්න. තමන්ගේ දරුවන් දෙද්දි ඒ දරුවන් දෙට දරුවන් බිහිකරන්නේ යසෝදරා දරුවන් දන් දෙෙද්දී එපා කියන්න පතිනය දන්දෙද්දී දනට වස්තුවක් වන පතිනිය ය සෝදරා මාවදන්ඩ එපා කල කියන්නේ ස්වාමියන් පැවිද්දට යද්දී ස්වාමියන්ගේ සිල්බිඳන්නේ ස්වාමියන්ගේ සිල්බිඳින් නැති පතිනය යසෝදරා ස්වාමයා වෙනුවෙන් පතිවතරත් ක්‍රකින්න බිරිඳ යසෝදර. යසෝදරාවගේ සංසාරය ලස්ස නෑස් දෙකත් තිබ්බා. යසෝදරාවගේ මුල්ලු සංසාරටම ලස්ස නෑස් දෙකත් තිබ්බා. ඒ ඇස් දෙකින් එකක් තමයි ඇය විවා වෙන කල් කවදාවත් අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් කවදාවත් වි වෙන කල් චරිතන සගෙන නෑ කිසිම කාම දෙයක් සිද්දු කරල නෑ අසංකීයකුත් කල්ප ලක්ෂය ඒට කියනවා කුමරි බඹසාර ස්වාමයා මලාට පසු ස්වාමයා වෙනුවන් බඹසරරක්නවා වෙන විවාහයක යන්න ැතුව ඒ බඹසර තමයි යසෝදරාවගේ එක හැක් අනිත් ඇස තමයි ය සෝදරාවගේ විවාහ වෙනවා. විවාහඋුණන්ට පස්සේ ස්වාමියහැර වෙන කිිසිකෙනෙක් පතන්න. එතකුට ඒක වැරදි කාමශෙවිණින් වැලකම පතිවුරතාව පතිවරතාව තමයි ය සෝදරාගේ අනිත් ය සෝදර ඒ සොඳුරු කුමරයමිහිමඩලී පය තැබවේ බබසරටත් පතිවරතාවටත් හානි කරග නැතුව එක ජීවිතය යද දෙකත් තුනන්ද කල්පයත් දෙකත් කල්පා සංකයකුත් ලක්ෂයා කල්ප අසංකය හතර කුතුලක්ෂය. එක විදිහටම සිල්රක්කෙනවා කියන්නේ ආස්්චරයයි අබෝතයි. ඒ අසෝදරා උත්තමාවයගේ පිරුම්පුරණ සංසාරයේ නෙත්සගලයේ වගේ නම්. අරහත්වයට පත් වනාට පස්සේ ඒ මහරහන් තෙරණියගේ නිකිල්ලෙස් බැල්ම කොහමැඇතිද තුනේ ඒ සෝදර මහරහතිරණ ඉදිර වැැදගන්න බලාන්සිටින්ට ඒ අසෝදරා මහරහ දෙරනේ ඉදිර දනගසා ලෝබනැතුව වාදීද ඒ නිත් කැලුමේ බැල්ම ලැබුණත් ආසිරවාද ආශරවාද ඒ අසෝදරා මහරහන්තරණයගේම මඩල් දෙෙසර ම භෝගයේ මිනිස්සු බල්ලනෑ කේෙනව මූුණදහා බලන්දරෑ.ඉච්චර ප්‍රභාවත් එච්චර ආනුභාවයි.ඉච්චරතෙදවත් මුවමඩල්ල දෙස නොබලා සැදැහැ ගෞරවින් ඕය සිව්වසියෝ දම්බෙදවා රාහුලමතා යසෝදරාවන්ඩ. ඒ යසෝදරා රහන්තරණය මංවතයේ වැඩියයාට පස්සේ. ඒ රංවන් සිරිපාවලට පෑන්ගෙන දූ විලේ එකල මිනිස්සු අතට අරං නලලේ තිලක තියාගත්තකයනවා. නලලේ තිලක තියාගත්තක එනවා යසූදරා රහත්තරණයට සිරිපාවලට පැෑගුණු දූ විලේ. සිරිපාවලට පෑගුණ දූවිලේ. ඉතිං සංසාරය උත්තමාවියගේ පිවිතුරු බව පවිත්‍ර බව වචචනයෙන් කියන්න වෑ අපි ඉස්සර සිද්ධක් ගත්තත් ඉස්සර සිද්ධියක් ගත්තත් එක්තරා ජීවිතයක අපේ මහබෝධ සන්තයෝ රජපවුලි උපන්නා උද්දය බදදරජය රජ පවුල්ලේම වෙනත් බිසවකට දාව කුමරයක් කුපන්න ඇගෙනම උදේ බද්ද්‍රා මේ කුමරියත් කුමරිය කුමාරයත් රජමාලික වැඩෙනවා හරිම සංසුම් සාන්තයිඒවගේම නුවනින් යුක්තයි කවදාව කාම සිතලි ඇති වෙලා නෑ නමුත් මොවුන් තරුණ වයට පත්වුනට පස්සේ. අ උදේ බද්‍ර කුමාරයන්ට දෙමවපියෝකිවවා පුත්‍රය මේ රාජ පරම්පරාව අරාජිකවෙන්ට හොඳනෑ. එනිසාම්පුතා උබවිවාවෙන් ඕනෑ. ඊට පස්සේ උදේ බද්්‍ර කුමාරයකිවා මේ තන්ති නැතම්පානන්නේ මෑනන මට විහවෙන්ට කැමෙන් තක්ට. බලකිරීම නිසා දේබද්‍ර කුමාරේ රත්තරණින් ජීවමාන වගේ රන්රුවක් ඇබවා මැණන්ට පියානට කියා හිටියා මේ රන්රුවස කුමරයක් ලදොත් මා විවාවෙනවා මුලු සකල ජම්බුද්ධී පේම ඒ රන්රුවක්ෂේ සමාන ස්තරයක් හෙවත් ඒඉ ස්ත්‍රී හම්බ වුණේ නෑ. අවසානයේ ඒ ස්ත්‍රීුව රාජ මාලිගාාවේ රාජ සභාවේ තබල උදේ බදරා කුමරිය සරවාබරණෙන් සරසලා ඒ රන්රුවළඟට ගෙනාවට පස්සේ රන්දරුව බොඳ වෙලා ගියා. උද්දේ බදරාංකුමරිය බෙබලීයා. එහනම් මොහොතක්හිතද රපුරණ සංසාරයේ යසෝදරාව තරන ලස්සනයින අවසාන ජීවිතේ පින්මෝරාග ජීවිතේ බෝසතුන්ට පතිනය වූ ජීවිතේ ඇරුවෙන් දෙවිනි වූයේ බෝසතුන්ට පමණයි. පිරිමිං අතරත් ස්ත්‍රීෙන් අතර සියලු දෙනා අතර ඇහැ දෙවනි වූයේ බෝසතුන්ට පමණයි.ඒ ලස්සන හිතක්තේන ලස්සන රුවක්තේන යසෝදරාවන්ට වන්දනමාන කරන්ද ප්‍රමාත වූයේ ඇයි ඔබ. ඇයි ඔය කැහැටු ගැහිච්ච අත්වලින් දිරාගිය අත්වලින් දිරණත්වලින් වැහැරෙනාත්වලින් සුඳුරු හිතක් තිය උත්තුමාාවයට වැන්ති නැත්තේ ඇයි ගරු කලේ නැත්තේ ඇයි සත්කාරකද නැත්තේඇයි. මේ මනුස්ස ජීවිතය වැනසිල යඩ දෙන්ඩෙපා. ඔය කරදරවලින්ම පිච්චිල යන්ඩ දෙන්ඩෙපා. ඔය දුක්වලින්ම යටවෙලා යන්න දෙන්ඩෙපා. දුක නැමැති ප්‍රශ්න නැමැති වල එරෙද්දී අ දෙක උඩට ඇරම් විශෝදරාවට වන්තින්ට ඒ උත්තමාාවට වන්තට ඊට පස්සේ ඒ පෙරුම්පුරණ සංසාරී උදේ බදරා කුමරී රන්රුවට වැඩිය ලස්වනයි එනිසා රාජ සභාවිතීරණ වුණා ඇ වෙනත් රාජ මාතාවක ගේද්දිය මියයක් නිසා එකම මාලිගාවේ හිටිය උද්දේ බද්‍ර කුමාරයට විවාහ කරල දෙන්න කියලා අවුරුදු දාාසින් විවාහනාා එකල මිනිස්සුන්ගේ වයිස අවුරුදු දහදායි එකල මිනිස්සුන්ගේ වස අවුරුදු දහදායි දහදහක් ආයෝසතියන කාලේ අවුරුදු දාාසින් විවා වනා විවා වෙලා ඒ දෙදිෙන එක ඇන්දී වාසය කරනවා. එක් ඇන්දී නිදාගන්නවා රාග සිතක්වත් ඇවිල්ලනේ. රාගයෙන් බලලවත්නෑ. මේ විදිහෙට මේ සකල් ජම්බුද්ධීපි අගරජ වෙලා. උදේ බදද්‍ර රජ්ජුරු උදේ බද්‍රා දේවය සමග. කඇදී බ්‍රහ්මචාරීව අවුරුදු හස්සීයක් සැත පෙනවා අවුරුදු හස්සීයක් බඹසර හදවතින් පෙරලි පෙරලි වදඩ පෙරුම්පිරු ඒ රාවුල මන්තා යසුදරා හිත් කොච්චර සුන්දරයිද. ලස්ස නයිද. කැතනෑ එහිතේ කැතනෑ. කහටනෑ පිල්කුල් බවනෑ, පහත් බවනෑ, ලාමක භවනෑ, බොලඳ බවනෑ, චපල බවනෑ. යසෝදරා මහරහන්තෙරණය පෙරුම්පුරණ ජීවිතයේ, වෙන්නේ ගුණ පිරවා. ඒ උද්දේ බද්‍ර කුමාරයක් රජතුමන් උදේබදර දීවියත් කතිකාවතක් ඇතිකර ගත්තා මොකදදතිකාවත දෙන්නගින් එකනෙ කලින් මැරුුණොත් එහෙම එයා ඇවිල්ල කියන්න ඕන මං අහවල් තැන පදුනාකයෝ දෙන්නා කතිකාවතක් කර ගත්ත. අවුරුදු හස්සීයක් ගිය තැන හදිසි රෝගාබාදයක් කඇවිල්ල උදේ බද්දරජ්චුරෝ මියගියා. දැහමි පාලනයත් බිසව සමඟ බ්‍රහ්මචාරිවහිට ව පිම්බලයක් නනිසා මැරිල්ල ගිහිල්ල එපදුනේ සක්‍ර දේවින්ද්‍රය අතර සක්‍ර දේවින්ද්‍රයා වෙලා සක්දව උපද වියල බවා. සක්‍ර සම්පත්්‍යය බුක්ති විඳමින් සංදිිවිදු බැලවා ම මනු කොයි ලෝකින් දලද මෙතින් ඩාවේ කලින් උදේ බද්ද රජ්ජුරෝවෙලා හිටපු සිද්ධිය පැනුණ පෙනිලා කතිකාව තක් කරගත්තරි මොකදද ඒ තමයි කලින් කවරුහරි මැරුණුොත් එයඇවිල්ල කියන්නලෝට කියලා අද හොම ගතිගවතක් ඇතිකර ගත්තුත් කොහොමද ඇවිල්ල කියන නග ඉන්නවා ඒ අවුද ප්‍රේතාත්ම නිරේගේ හට එද දෙන්න යම පල්ලු අයනවා කලාන්තුරකින් දෙවලුව යන්නේ දෙවල ස්වදී මෙහි අවුරුදු සීයක් තවතිසාවය එක දවසයි ගිල්ල දවසත් දෙකක් ඉඳලා පරනොන් දෙකොහහිද කියලා බලන්න මෙහ අවත් අවුරු තුන්සියක් ඉදිර ගිහිල්ල ඉතු නාාරයා හත්දාට වතාවක් එපතිලා ඉතින් ඒකාලෙ දීර්ගාවි්‍ය නිසා අ සංදවින්දු ටික මොහොතකින් හිතල එනකොට ඉන්න ඔවදීබත්දරා උදීබද්‍රාන් දීවිය රජජුරුවන් ගෑවෑමින් රාජජයේ අනුශංසනා කරනවා පින්මතුනේ බඹසර රැකපු කාන්තාවක්ය නොවන පවිතර ජීවිතය තියෙන කාන්තාවක්ය නවන එය මැඩ පවත්වන්න බැයි පම්බලින් මේ ජීවිතයම කලම් පුුරුදු කරලා තියෙන පිම්බලි තියෙනවන ය තවත්්‍යෙනකුට යට පත් කරන්න බෑ එනිසා අසෝදරාවෝ එවදී බන්දරාවෝ අබිම්බෝල වෙනද රජකුට එන්න බැරිවුන මුළු රාජ්‍යයම ඇමතුවරුකිව්වා බිසූණාන්ස උබවන්සේ රජකන් කරන්න ඒ අනුශාසනාව අපේ විදදිට කරන්න කියලා. ඉතින් උදේ බද්රාදීවය තමයි අනුශාසන කරන්න රාජනී ඒ අසෝදරා උත්තමාවය මේ ජම්බුද්ධපේ රජකන් කරලා තියෙනවා රජකන් කරලා තියවා දැහමින් ජම්ඹබද්දී ප මිනිසු යටත් වෙලා ඉඳලතින යසෝදරාවට සල්සරේ දැන්ගතින් සියල්ලු කාන්තාවන් අතර යසෝදරාවෝ අගග්‍රයි සෑක සිලුමිෙනක් වගේ සාමාන්‍යය බිමි හින්නයට ලංමෙන්ඩවත් පැ බිම ඉන්නයට සිලුමෙන අල්ලන්ඩවත් පෑ ඒ උත්තමාව තරම් ගුණ කඳෙන් ඒහලයි පතිවරතාව නැතිවෙන්න නැතිව බඹසර නැතිවන්න නැතිවෙන්න චරිත්‍යය කෙලෙසෙන්ද කෙලෙසෙන්ද ඒ ස්තූපෙන් ඇතටයන්න ඒ ස්තූපෙන් ඇත නංගන්නේ සිලුමන කසේ දකි ඇද පිවිතුරු දෙවියකට එන්ට පන්සිල් පද පහරකිින්ද තමන්ගේ ස්වාමියයා කොයි වගේ කෙනෙක් වුුණා. කරමානරූපෝ මට ලැබිච්ච මනුස්්‍යයනෙව කියලා වතාවත් කරන්න. සංසාරී පිරිමි ස්වාමයාා නොවිච්ච කෙනෙක් නෑ සංසාර ස්වාමියය නොවිච්ච කෙනෙක් නෑ සංසාර ස්වාමියා මැරිල්ලා අණඩුපු කඳුලු එකතු කොල්ලො සතරමා සංග්‍රී ජලීට වැඩී වැඩි තු කොච්චර පිරිමි වෙනුවෙන් අඩල තියෙනවාද සංසාරී දුවෙක් නොවුන පුතෙක් නොවුන ද කෙනෙක් නෑ එච්චර දරුවෝ වදන්න එච්චර පවුල්කයවා එහෙම වෙළම් මේ හදවති බුරපුුරා නැගන රාගය ආසාාව තවුම සම්ස දෙන්නේ ඒ ලෝකෝත්තර බුද්ධ වචචනය මොහොතක් සිහි කරලා සංසාරය මේ හිතේ තියෙන පහත් අදහස් කවදාවත් සංසි දෙෙන් නෑ එනමුත් මේ ලෝකෙන් එතරවීම පිණෙස මා පතිවරතාව රක්කෙනවා මා බමසර රකිවා මාමේ ඒ සඳහා පිළිසරණක් ගන්නවා කියලා හදවතින් දුවග නෙන්්ඩෝන යසෝදරා උත්තු මාාවියලඟට ඇ තමයි ඒ දුකට බෙහිෙත් දෙන කෙනා ඇ තමයි ඒ අඳුරටාල්ලෝකය දෙන කෙනා ඇ තමයි ඔය පිපාසේට දිය දහර උපද්ධෝන කෙනා ඉතින් පින්වත්නී අරේ උදේබද්‍රා කොමරිය රජවිසව රාත්‍රී කාලි තමන් ගත කරන බඹසර ජීවිතයත් දැහෙමි පාලනයත් ගැන හිත හිතා යහනේ සැතපිල්ලා ඉන්න වෙලාවටම ඉක්තරා දෙවිකෙනෙකුගේ වේසිෙන් සක්දිවිඳු ආහසි පහලෝනා. ඒ සංදිවිදු ගාතේ ලොකු රත්තරන් තැටියත් එ බා. ඒ රත්තරන් තැටිය පිරෙන්ඩ රකාශ තිබ්බා ඒ රම්තැටිය පුරා රංකාශ කහවනු සහිතව ඇයිදිරේ සිටගත් දේවතාව දෙස උදේබතරා බැලවා උදේබද්්‍රාය සැනෙන් රාජධහිරය උපදවගෙන හනවා නුබ කවුරු නක්කමක් නෑ එල්වලි පවුරු පදනම් ප්‍රාකාණ සහිත අඩුගත් පුරුෂෝ ඉන්න මේ රාජධානයයි. මාගේ මාලිගාවට පැමිණෙන්ට තරම් තා කවර හොද. කොහොමද යටහත් පහත්ර බැගය පත් එල්ලාර අඩාගන ගතිය නෑ. අනේ කියගෙන වෙක් ඔලුව කඩහවැටෙන ගති නෑ? අද දෙවල් ඉදිරියේ කාන්තාවෝ හඳගෙන එක ඇත්ත දෙවියෝ පහල වෙද්දී අසෝදර තුළ නෑ කොහොමද සරණ යන්න ඕ නෑ වදිඩෝ නෑ ගිද පින්තුරයක් වත්යාගෙන වදන්න ඕන පින්තූරයක් නැතත් මේ විශ්වය පුරවා පැතිරෝන. මුොළු විශ්වයම දන්නා ගුණ කඳ හඳුනට උත්තමා වෙනුවෙන් උත්තමාවය වෙනුවෙන් පහනක් කෝ දල්ලන්ට ඕනෑ. මේ විශ්වයමතුමේගේ ගුණ දන්නවා. අර දෙවිය කියනවා මම ඔබගේ රාජ්‍ය සියලු ආරක්ෂාවෙන් යුත්තයි. එනමුත් මම දෙවියට. දේව ඉරදිහෙන් ඒ සියලුදේ මැඩගැෙන ඔබරඟට පැමිණිය. ඉම්බාන් දේවතාව ඔබ කුමක් කරමුණු කරගෙනද මෙැතින්ට පැමිණේ. කියනවා. උදේ බත්්‍රාන් දේවිය. මම හරි කැමැති ඔබ සමඟ එකරයක් ගත කරන්න. මේ රත්තරං තැටියක් මේ රංකාහනු පෝදියත් ඔබට හුරු විදිහට අරගෙනාවේ ඔබ මාසමග කර සිටිට ඉදින් කියනවා මේ එම්බාදිවිය නොඹ කවුද මම මොලු හදවතිම බොහෝසේ අතිසෙන් පෙම් කළගේ උදේ බද රජ්ජුරු එක යහන්නේ සිටිත්දනු අපිට කෙලිස් සිතක් පත් ඇති වන්නේ දිිබුල් ගහින් මල් හයනවද දිඹුල්ගහහි මල් හයනවාද. ඒ නිසා වහම මෙතන නොසිට පලයන් අන්න මතිනින් කියල පලවහැර. දිවියා අතුරදන්නල ගිය. දෙවිනි දවශසේ තේවිලාවටම රිදී තැටියක කහවන පුරුවල්ලා පලනිි දවසේ මොක මොගකද ගෙනාව. රන් තැටියක දෙවි දවස රිදී තැටියක මේ කහවනු පුරුවල්ල ගෙනල හසේන ආසන්දල කියනවා මේ ලෝක තරු නවුණය අරියාසයි මේ කම් සැප විඳින්ද එනිසා උදේබත්්‍රා දෙේවී ඔබත් තරුණයි මම දෙවි කෙනෙ. එනිසා ඔබ මගේ අදහසට කැමිති වන්නඩෝන මං අදෝබට ගොඩා වවස්තු වැරංහා ද කල්පනා කළා මේ මම කතා යේ කතා කරකු නිසා තමයි මේ දෙවිය අයෙන්නේ මං අද කතා කරන්න හො නෑ කියලා හක බලාගෙන ද තු උදේබදද්‍ර දවිය අවධානය යොදව නෑ කියලා දෙවිය ඇතුරු දහග ලගය තුන්වැනි දවසේ පිත්තල තැටියකට නටික පුරුවගෙන අහන්සේ විලි න්න. පළමනි දවසේමකදද රන් ැටිය දෙවිනි දවස රිදිී ැටිය තුන්වෙනි දවස පිත්තල ැටිය ඉතකුට උදී බද්‍රාදවිය මේක දකලා උදීබදරාට හිතුඩා ඇතරම අමුතු උදවන කියන දවිය කාන්තාවකගේ හිතගන්න නම් ලෝක මිනිස්සු කරන්නේ තවතාව වස්තු වැඩි කරනවා දෙන පඩුට තවතාව වැඩි කරලා යාගේ කැමැත්ත ගන්න බලනවා. ඒත් ඔබ හරි මෝඩයිනේ ඔබ දව දවස වස්තු අඩු කළා එ උටර දෙවිය කියන නෑ දේව ම මෝඩ නෑ මම ධනය අපතේ යවන කෙනෙක් නැවේ දේව ඔබ පලවෙනි දවස තරුණාය දැන් ඒ වෙනකුට ඔබ එක දවසකින් වයසට ගිසිල්ලා ති අර තරුණ කාලේ තරුණ කෙනා වෙනුවෙන් දෙනවස්තුව වයසක ගිය කෙනාව වෙනුවෙන් දෙන්න බෑ ඒ නිසා මිනිස්සුන්ගේ ආයුස වර්ණය දවස දවස දිරදිරා යන ඔබගේ වටිනාකම දවසින් දවස කඩුවෙනවා මම හරිීයටම ගනම් බල්ල තමයිකව ගෙනාව නැහිටාව කොළපතකට ගන්නේ හරි නෙද්ද කතාව එත්තර අපේ උඩු මෙවතේර නෑනව සාමාන්‍යයෙන් කොල්ලන්ද කෙල්ලම් දවස වටිනවා. දෙවියන්ද කෙල්ලා දවස දවස වටනාකම අඩු වෙනවා. ඇයි තරුණකමින් සේවෙලා පාටිං සේවෙලා ආයුසයන් සේවෙලා අඒ පැනැති කතාවට නොුව නැති කතාවට යසෝදරාවූ කංයොමු කලා උදේබත්තර අහනවා හරි අගේ ඇතිකතාවක්නෙ කිවේ. ඉටුවත් චරදිවියන්ගේනෝ මෙන් ජීවිත ඉක්මනින්ම දිරල යනවා. වයසට යනවා. දිරල වයසටයද්දී මේ ලෝකෙෙන් පිහිටක් පිළිසරනක් නෑ. අවසානය ඔක්කෝ මා තෑරල යන්ට සිද්ධ වෙනවා. කාල්ටත් මේ ලෝකය අතාරෙන්ට සිද්ධ වෙනවා. මේවා කියනගුටම උදේ බද්‍රාවට තේරුණ මෙයා පොල්ඹබ ගන්නා අපගෙන නෙවෙයි කියලා කිව් ඇත්තටම දෙවී ඔබ කවුද ඉටවසික උදේ බත්තරා මම තමයි ඔබගේ කලින් ස්වාමයා උද්දේබද්ධ රජ්ජුරෝ දෙම් මම සක්දිවිඳ වෙලා ඉන්නේ උද්දේබදර ගොඩාක් ඇඩුවා ඔයි අසෝදරාවන්ඩ සංසාරයේ තිබ්බ පුුදුවම සංස්කාරය තමයි ඇ ගොඩාක් ස්වාමයයා වෙන ගඩවා ඇගේ ස්වාමයා වෙනුවෙන් අන්දපු කඳුළු එකතු කළොත් ඒකත් වෙනම සාගරයා ඒකත් වෙනම සාගරයා කවදාවත් ස්වාම්‍යාට සාපකරවනේ තෝ නොදකින් කියල නෑ කවදාවත් තමාව අතෑරල ගියත් තපසට ගිය මේ මිනිහ ගියා නෙව කියලා කියලනෑ. දර එදන් සිදුවක් කුමාරයා අබිනිස්ක්‍රමණයෙන් කරපු දවසේ මොහොතින් දෑශපයාාගෙන සිතුයි සිදහත් කුමරුන්ට මාව සිහිනින්වත් නොපිනේවා ඔහුගේ සීලය බිඳහි කියලා. ඔහුට මෝතක් හරි මාව ගැනහිතිල ගිය ගමන ප්‍රමාදවේ කියලා සිහිනිෙවත් ොප. තමන්ගේ ස්වාමයාන්ට සියලු ආරක්ෂාව ලැබේවා කියලා. ගෞවෙන් ගෞ දිවමාලික පහළ වේවා කියව කිවවා. ඉරමඩල දිහා බලාගෙන ඉරට කිව්ව මගේ ස්වාමිය වඩින ප්‍රදේශයට රැස්මාලා ඩුකරන්න කිව්වා රස්මි දැනේ කියලා ඇසාපකද. කල්සාද වැඳලා මනුසයාත තෝ නොදකින් කියලා කියන්න ඇතුවම එරෙන කල්ල ඉන්ඩ පුලුවන්න අනේ මේ මිනික් බැඳගෙන මංකරගත්ත දෙයක් කියලා නොකයා ඉන්ද පුළුවන්න මිනිස්සුමැද ආවලාද නොනගා ඉන්ඩ පුළුවන්න අන්නත් පිරිමිත් එක තමන්ගේ ස්වාමියන් සසඳන්න නැතුව ඉන්ඩ පුළුවන්න ඒහිතය සෝදදරාවන්ට ළංඟයි මේ කියන්න ඔබ දුකටපත් කරන්න නෙවේ මේ උත්තමාාවය සරණයන්න විශා ආලෝකයක් තියෙන තැන ඉන්න අපිටත් ඒ ආලෝකය නිසා එලිය තියෙනවා ඒලිය අපිටත් වැඩක් කරගන්න පොළො ඒ වගේ පවතුනේ මේ උත්තුමාාවියගේ ගුණ නැම තිරස්ම දහරාවළඟ තෙන්ද ඒ රස්මි දහරාවෙන් අපේ අදුුරත් නැතිවෙනවා යසෝදරාාව ඔය හදවතට ලංවෙන්න ලංවෙන්න ඔය හදවත උත්තම වෙනවා මොකද ඇගේ යාලුවා තුන්ලෝකට මොවතුම්ම කෙනෙ එ නිසා ඇසුරු කරන කෙන පූජනය වෙනවා ඔය හදවත එක තැන කදල දෙන්න යසෝදරා උත්තමායට මම කියගෙන ග ඒ දෙවියන් ඉදිරියේ ගොඩක් හඬ ලකිව්වා ස්වාමීෙන් ඔබ ගිය ගමනට මාවත් එක් කර ගනයට මාවම මෙහි තනිකරල ගියන් දෙපා මේ සෑම සම්පතක්න තියෙද්ද මට ස්වාමයා ඇති දුකවෙනම දෙනෙනවා දම්බලන පවුල් කාලද පවුල් කාලද දරුව හදලද තමන්ගේ ස්වාමයා කියන නාමය. හදවතිී තියෙන ආදරය. ප්‍රේමය සෙනහස හදවතින් ලංගනාම එහෙම තමයි. හදවතින් ලංගනාම ඇඟෙට පෙරීතකං කරන්න. ඊඩ පශය මොකදනේ. මේ සක්දිවිදු කියනවා දේවී ඔබ එ හැබැයි මනුස්ස කයන්නවයි දෙව එක්වෙලන්න ඔබ සිතින් කයින් වචනින් වැරදි කරන්න දෙපා ඔබ ගොඩා දන් දෙන්න ඉළට ගොඩාක් හිත සංඥමයට පත් කරගන්න මනුස්සුලෝකය ආයස දෙව අං එක බලන්නකුට ඒ මේ බලන්නකොට ආයුසි වරයි ව මේ බල මෙහි බලල මෙහි බලන්නවට මේනිසුන්ග අයසි වරයි. එස්සන මිනිස්සු මැරෙනවා. ඉති ඒ නිසා මේ දිරණ සරණක් නැති මේ ජීවිතය ඉටහස කරන්න තු පුළුවන් තරම ඉතුරු කාලී පින් කරගන්න කිවවා. ඔබ බලවත්තු මාසයින තවතව පින් කරන්න දබන්ත්‍රා ඔය පැවිදින්න කියලු උපදෙස්දීල්ල අතුරු දංමල ගියා එදේවී පවහුදාම ඇමතිවරුන් රාජි පවරල රාජ්‍ය උද්‍යානය පැවිද වුණා ඉතුරු කාලෙම පැවිදි බවින් ගත කළා ඉතුරර හිතන්නක දැන් අදකාලෙ හටට දැන් අපේ මෙ සීල සුබද්ධාරාමය ලොකුමැනියෝ පැවිදිවෙලා අවුරුදු පණහක් දෑ. අද කාලයට ලොකු කාලයක්. අපි ගරු කරනවා ඒ කසාාවත් දරාගෙන මේ ශාසනට කැමැත්ති ශාසනය නිවන්දකින්ද කාලී කැප කරන එකට. ඒ කාලෙ අ සිං වා වෙලා අවුරුදු හස්සයෙන් ස්වාමය මැරුණේ එතුර සාමානයෙන් අවුරදු අටසිය කැවමුකෝ අදහක් කෑවමකෝ එකලආවිස දදාහයි අවුරුදු නවදාහක් මහන වෙලා හිටය අවුරුදු නවදහ ඒ උද්දේ බද්‍රා උතුමායි ඒර් පස්ස ඇත් දෙවියගත රිපදුරා මේ විදිහටව ජාතක කතා ගත්තු ජාන්තක කතාවෙන් කතාව ඒ යසෝදරාවගේ ගුණ කඳ මෙතකයි කියලයන්න බෑ ඒ යසෝදරා උත්තමාවී සංසාර ස්වාමයාට අනතුරු වෙද්දී සත්‍යක්‍රයා කරලා සක්දිවිඳුගේ ආසනය වනුවෙලා සක්‍රදවින්ද්‍රරය ඇතිෙන්දු පැමිණෙනවා. ස්වාමයා වෙනුවෙන් සක්‍රයාගේ ආසනය උනුකරෝකු ජීවිත අසංකයයි සක්දිවිඳු දාශකමට ගත්ත මේ ලෝක එකම ස්ත්‍රිය නිසූදරා රහත්තරණයගේ සසර මේ පඩුපුුල් ලාසනය සක්දිවිඳුගේ අසංකය වාරයක් වුණු වෙල තින සංසාරයේ යසෝ දරානිසා ඊළඟට තපස් රකින්න ස්වාමියයා සමග තමන් තපසට යනවා සමාහරවෙලාවට ස්වාමයා තපස් රකිරකිඉන්නවට භාවනාවේ අරෙන් සිංහ කරි කොටිය කරි ඇවිල්ල කුරුමාණන් කරලා දැන් තාපසයාව ගිලගන්න පණෙනවා අ තාපසින් වහන්සේනවා අතාපසි නවා දු තාපසිට පේනවා අරෙන් කොටයෙක් පනිවා ස්වාමියයා ඟට තාපසය ළඟට කියලා ඒ කොටියයි ස්වාමයයි අතරට ඇ පැනලා තමාව කොටට ගොදුරක් වෙලා ස්වාමයාෝ බේරපුජීවිත අසංකේයයි අසංක බුදුරජාණන් වහන්සේට ඔබ ගෞුරවයිනම්. පෙරුම්පුරණ සංසාරයේ එකට අපෝ යසුදදරා අමත කරන්නට පා. නොකරපු වැරදිවලට අහුවෙලා ස්වාම්‍යාව දඬුවන් දිදී ගෙනනවා. ගෙනියනකුට තමන්ගේ කණකර ආභරනෝ කෝමටික අකුලලා අර වදකයන්ට දීලා ස්වාමයාවාතින් අරගෙන. ඇතට ඇතට ගිය ජීවිත ස්වාමිය ඔබේරගත්ත ජීවිත අසංකයි ගනම් කරන්න බෑ එච්චර යස්සූතරා. ඊට පස්සේ තමාව දනට දෙද්ද ඔන්න දානට දෙනවා අ වි්සන්තර ජාතකී මධ්දී දේවිය දම් දුන්නවගේ. සමහල්ලමට ඉදාට ඇවිල තින ජූජක බහුණෙක් නෙවී යක්ෂේ. ඒ යක්ෂයාර ධනට දෙන පතිනි අරගෙන ගිහිල්ල මෙහි මධ්දක ඉදියාගෙන යක්ෂරුව මවාගෙන කටින් චරචරගාල හපල කනවා. යක්ෂයාගේ දත්පාරක් දත්පාරක් ගානේ. ගේ ස්වාමයාට බුද්දු බවල බේවා කියලා ඇ පැටුව ජීවිත අසකයි අසංකයි අසක ස්වාමියයා දනට දීලා දුට ඇරගෙන යන්නේ වහල් කමට ගිහිල වලන් හෝ දන්න දෙනවා ස්වාමිය දනට දුන්න නිසාම වහල්කමට ගිහිල්ල වලං හෝද්දී හෝදන හෝදන වළඳක්ගානේ ස්වාමයාට බුදු බව පැතූජේවිත අසංකේයි අසංකයි තමන්ගේ දරුව තමන් නැතිවෙලාවෙේ දනට දෙහිලා ජූජක බමුණට ජාලිය කන්න ජිනාදුරන්නටේ. ස්වාමයකින් ඇවිල් නවා කෝමගේ දුව කෝමගේ පුතා දවී ඒ දෙදිනා දනට දුන්නා කියනකොට අදධක ද දැත නල ලීතියාගෙන සාධකාරදී පුජීවිත අසංකේය අසංක ගනම් කරන්න ව දනට වස්තුවක් ව ස්වාමයා දන්දෙද්දී තමන් දන් එව්වා ස්වාමියයා සිල්රකිද්දී තමනු සිල්රැක්කා ඒ උත්තමාවය ගගුණ කඳා නන්තයි අප්‍රමාණයි ප්‍රඥාවන්තයි ඔච්චර ස්වාමයාට ආදරෙන්ගෙදලා අසන්ක හතරකුත් කල්ප ලක්ෂයක් ජීවි සත්සර පුරාවට එකම දවසක්වත් ස්වාමයා නිසා ප්‍රේතයක් වෙලා නෑ. ප්‍රේධාත් භාවනෑ. අද ස්ත්‍රීන්ට ආසාාවය මැරෙන පිරම පිරිම. ස්ත්‍රීන්ගේම අසූචි බොක්ක පණුව වෙලා උබදනවා. අදකාලෙ පිරිම ස්ත්‍රීගේ. අසූචිබොක්කේ පනුවන් විච්චි ජීවිත සංකේයයි. පිරිමින් ටසායෙන් ඉඳල මැරෙන ස්ත්‍රයෙන් පිරිමින්ගිම අසූජබොක්කේ අසූජ අතර පනුව වෙලා උපදිනවා. එවැනි ජීවිත නම් අසංකේයයි සමාරලට ඔලු අතගානකොට අතරින් අතට අහුවෙන උකුනාලේඩිත්තා තවත් ජීවිතක ඔබට පෙම් කරපුගෙනෙ ඒ ප්‍රේමය නයහපතු දෙකට චප්පවෙල වා ඒ කතාව කෞද්ද කියන්නේ ඒ සසර ගමන දිගහර දෙන්නේ කවරුවොද මේ සංසාරය ප්‍රේම බන්ධන කාම බන්දර ස්ත්‍රීපුරුස බන්දන ඔය විදිහට යන්නේ ඒවාගේ සස්සරක ප්‍රේතයෙක් නොවී පතිවෘරතාවනොත් බඹසරනොත් ස්වාමයාට පවන් සැලූ පතිනේ යසෝදරා යසෝදරා ඉති මේ විදියට සංසාර ගමන බොහෝ පින් කලා ඇ ගොඩා කුසල් කළා ඊඩ පස්සේ පිංවතුනේ එදා චන්දකින්නර ජාතකේ සඳකදුරා වැටී ලේවිලක් මැද ඉද්දී මොලු හිෙමල්ලෙ පර්වතයම මල් වැටිනකල් ඇ ගිඳුන් දෙන හැඩුමං කලා ඇඩුවා ඇගේ ඇස් වලින් දුරාගේ සරීරයල සේදීගා ඇත්තටම මැරන ින්දුරට පණදුන්නේ ය සෝදරා ස්වාමයාට පණදී ලදයනවා එවිනි ජීවිත අසංකේයයි එවිනි ජීවිත අසංකේයයිඉති එදා සිදුහැ කුමාරයා ගිප්‍රිය පතිනය වෙලා සිදුව කුොරු අබිනිස් ක්‍රමණය කලාට පස්සේ. ස්වාමියගේ දුක හිතන්න කැමති නෑ. වන ගොසින් මල් යහනක නිදනවාද ඇයි කැමති නෑ තන කොල් ගොඩක් කොඩ ඉන්නවා කල්ල හිතන්නවා. වන ගොසින් මල් යහනක නිදනවාද. ඊළඟට මගේ ද දෙවියන් හතර කොනේ මුර කරනවාද තනයෙන් ඉවා කෙල් හිතන්න කැමතින. ඊළඟට මගේ ඇත්ත රජ්ජිදූ මර භයතැති ගැනීම තියෙන කෙනෙක් විදිටනවේ ස්වාමයාව දැක ඇත්ත රජෙක් යට මේවිදිහට යස්ෝදනාවතය කවි සිහයට ඇරන්ගේ ඒ උත්තමාවී ඉදිරී සිහි කරනකුට හරියාගේ. ඉතින් බෝධි සත්ත්වයන්ගෙන් කවදාවත් ඒ උතුම් පිවිතුරු ප්‍රේමයට හානියක් කොනේ නෑ ඇබැ බෝධි සත්වයෝ පෙරුම්පුරුව සංසාරයේ අබිනිස්ක්‍රමණය කරර අබිනිස්ක්‍රමණය කරර පෙරුම් පිරවා අසංකය හතරක ආදරයක් තියන පතිනයක් සිහිනකින්මත් වරදක් නොකරන පතිනය අවසංජීවිතය අත්තැරලයනයක ලීසි නෑ. ඉදදාට කඳුලක් නොසලා අත්තැරල යන් මගේ බෝධි සත්ව සංසායම පෙරුම් පෙරවා නැතැම් ග අත්තැරීමම කරට. අපි අපි ආදරෙන් ඉන්නයි වෙෙන්වෙනවට කැමැති නැත්තේ. අසංකයේ හතරා ප්‍රේමෙන් ඇවිල්ලද. සිත්තිවිල්ලකින්වත් අපි නොරීදවලාද. කොච්චර හිත රිදිරේදී කොච්චර රන්්ඩු සරුවල්වෙවිී කොච්චර දුක්විඳවිඳක්. අපි ළඟ ඉන්නයි අප වෙන් වෙනට අපි කැමති නෑ. අපිට එක හිතන් දත් අාරයි. අච්චර ආද අච්චර පිවිතුරු ප්‍රේමයක්ක්තයන යසූ දරා. එදා උපන් දරවා. එදා බිනිස්ක්‍රමණය කරන්ට සංසාවයේ ගොඩා පෙරුම්පිරුවා. ඒ නිසා නාගසේන මහරහන්තන් වහන්සේ බුදුගුණ විස්තර කරනවා. මේ මිහි මඩල අනි පැත්තට කැරකුණා. ඉ අනි පැත්තට කැරකෝනක් මහබෝධිසත්වයෝ අභිනිස්ක්‍රමණය කරන ගමන ඉස්සරහටම තමයි. පෙරුම් පිරවා. ඒවාගේ යසෝදරවාගේ ඉච්චර ගුණධර්මතියෙන පතිනයක් ලබන්ඩ සුදුසුම මහා බෝධිසත්වය විතරයි. ඔයාල දැන් යසූදරාව ගැන හිතනකොට මේ බනානකුට සමර පිරිම හිතන්න පුළුවන් න ඔොහොම කාන්තාව නෑන කියලා ඇයි එහෙම කාන්තාව නැති ඔයහල්ලා බෝසත් ගුණ නැති නෙසා යසූදරාව කම්බී බෝධිසත්වය ට විතරයි. ඉදුර බෝධිසත්වයෙන් ගුරහනකට කාන්තාව කල්පනා කරනවා අන ඔහම ගුණුවත් පිරිමීින් අපට නෑනවා ඇයිඒ ඔබ අසෝදරාවක් නොවන නිසා බෝධිසත්වය කම්බන අසෝදරාට ඒ නිසා උත්තමයන්ට වඳිනවාමි දක්කා අපි ජීවිතවලට සසදන්ට එපා අපි මේ පවුල් ප්‍රශන අතරටවාදාගන්න එපා අපි මේ අපි මේ විස්තර කියන්නේ කියන්නේ අපිට වැඩා උත්තුම් විදිට පේෙන් දෝන නනිසා. සත්තිය ගඩ කඳම කියනවා. ඒ උත්තමා වියෝලඟ අපි දසෝ වැටිනකල් දසෝ වැටිනකල්. නිිසක්කා තමන්ගේ මනුස්‍ය අධ්‍ය බෝධි සප්‍රික්ට බලන්ටපා. සාමාන්‍ය මිනිස්සු නිසා අඩු පාඩු තියෙනවා ගේ බිරිද දිහා යසෝදර විදිට බලන්ටපා මිනිස්සු විදදිට අඩු පාඩු කන්තියනවා. මේ උතුම් උත්තමාවයන්ට වැඳවැද ගරු කර කර ටිකතික ගුණදරම පුරුදු කරගම. ඒකට අපේ ජීවිතයේ තියෙන්ටන සමාව දෙනය එක. මිනිස්සුන්ගින් වැරදිවෙන්ට පුළුවන්. අපි සමාවදීලා ආයත් වතාව කැදෙන්ද දෙමු. වරදක් වුණාම ඉවසමු හැදෙන්ට අවස්ථාවක් දෙමු කවද වෙන කල් දෙනවාද අපියාට මැරෙන කල් දෙමු මැරෙන කල් අවස්ථාව දෙනවා හැදෙන්ට. සමාව කොච්චර කාලයක් දෙනවාද සමාව දෙනවා දිවිති පෙන තුරු. එච්චරයි අපිට මේ එකක සංසාරයෙන්. ක ආපු ජීවිත කඹවලින්ට ගහල වගේ රකිට බෑ මොකද කරන්නේ එනිසා තුන් ලෝකේම වෙනස් වුනානමය උත්තමාවෝ සස්සරින් එතරට වැඩිය සුද්ද සුයි ඒ වගේ ගුණ තියනය සසරින් එතරට වඩින්ට සුදුසුනැද්ද සුසුයි රහත් වට සුදුසුනෙන්ද සුද්සුයි බද්ධකාලි පදන්න සුදුසුනැදද සුදුසුයි. ආකාන්සේ ප්‍රාතිහරි පාණ්ඩ සුදුසුනැද්ද සුදුසුවයි. ඉරහඳ අතගාන්න සුදුසුනැද සුදුසුයි. ඒ උත්තමාවයන්ගේ පරනිරවා නේදේ මහපොලො සලිතවන්ට බැරිද පුළුව. ඒ උත්තමාවය වෙනුවෙන් ආස උසුට සෑයක් හැදනොම් එසැහ වැඩීද නෑ. න ස්වාමයා වනී සැතපෙන බවහල තමන් සිරයායෙන් බැහැලා පැදුරක සැතපුරා යසෝදරා කේස කලාපය කඩුවෙන්සිින්ද බව චන්නගින් අහලා තමනුත් කඩුවෙන් කිස්ැටිය කැපුවා යසෝදර ඇඳගත්තේ කසාවතක් කියල චන්නගෙන් අහලා කසාාවතත් දෙරුවා යසෝදරා එක වේලක් වලඳනවා කියලා හල තුන් වේලට රජභුජුන්තයෙද්දී උත්තමාගේ යසෝදරා එක වේලක් වෙලඳවා. බෞන් වඩන බෝධිසත්වයන්ට සිත්්පතපතා රාහුල්ල කොමරුට අම්ම කෙනෙ කොනාා යසෝදරා තාර්තගේ සිනිහසද දුන්නා යසෝදරා. රාහුල්ල කොමරුන් ඉදිරිී වැටින කඳුල පිෂුදා ගත්තා යසෝදරා එහිමයි යමක මහා ප්‍රාතිහරිපාන වෙලා වෙ. නොදටුව ඒ අසෝදරාවෝ යහංගව කැබේ සිට බුදුරජාණන් වහන්සේ වටින කල් බලාහිටිය. රාජ මාලිගාවේ දානයට වැඩල මගේ සිිතේ කහටක් නැත්ත ඒ භාග්‍යතු වන්සේ මාළඟට වඩීවී කිය හිතුව යසෝදරා කාන්තාවන්ගේ සාමාන කාන් තමන්ගේ න කාගෙ තියෙනවා තමන්ගේ හොඳකමට අගයක් ලැබෙනවට තමන් නොකරපුද්දයක් නොසිතපුදයක් කවරුවරි කිව්වෝ ඒ හදදවත පසාරු කරගෙන යනවා එකලොකු වේදනවා ති යසෝදරා තමන්ගේ පෙවිතුරුකමම හිතුවා සාරි පුත්තුම ගල්ලා නුත්තමයන් වහන්සේලා පිරිවරාගෙන මගේ බුදුරජාණන් වන්ස සුද්දෝදන රජරුව සමග යසෝදරවන්ගේ යහන් ගැබට වෙදිය. සත්තු අසරක් නොදුටු ඒ බුදුරජාණන් වහන්සේ දුටු යසෝදරාවන්ට සිහලවගන්ට පෙරි වුණ. මහත්හඩින් අප වස්තුේ මාලි ගාව දෙවනක් කරවම හඩාගෙන මේඉන්නේ ලෝතුරා බුදුකෙනෙක් නේ කල්ලවත් හිතාගන්්ඩ බැරුව බුදුරජාණන් වහන්සේ සිරිපා තදින් අල්ලගන ඇඩවා සිරිපා මතා හිස තබාගෙන ඒ කඳුලින් සිරිපා දෙවුණා බුදුරජාණන් වහන්සේ අඩන්න දන්න යම් ොහොතක බුදු සිරිපා ඉස්පරසූ නැත්තන්ගේ යසෝදරාවට ඒ හදවත පැරෙනවා එහෙ මාදරය අඩල අඩල් අඩල සිහිාවට පත්සේ එසැනම්ම තේරුණා මේ බුදුරජාණන් වවාත්චනවක් සැනෙකින් ෑ පස්සටෝරා වෙච්ච වරදට සමාවදෙන්ඩ කියලා සුද්දහෝදන රජ්ජුරුවෝ ඒලිය වෙනුවෙන් ගුණකිව්වා බුදුරජාන් වංශි වදාලා මේ අසෝදරා සසරී පටන් ගුණපුරුදු කරපු කෙනෙක් කියලා චන්ද කන්නර ජාතක වදාලා පසුවදා දනට වඩිද්ද තමයි රාහුල කොමරුට බුදු සමිඳම් පෙන්වා නරසිය ගාථකිවේ. චක්කවාරංකත රක්ත සුපාදෝ. දැන් කොහොමහිතේද. උපන් දවසීම දරුව දාළගිය තාත්ත කෙනෙ. දකිනකුට අවුරුදු හතකට පස්සේ. අම්ම කනෙක් පුතාට තාත්ත පෙන්ල මොනෝ කියයිද. අන්නරක තමයි. තෝ ඉපදුන්න දවසීම දාලග ගන්නෙ නෑ. පුතා ය සෝදරාව කියනවා පුතා අරඉන්න නොඹකි පියා පියාගේ සිරිපතුල ය තියනෝ චක්‍ර ලක්ෂණයන්ගේෙන් සව්‍යතයි ඇ තමයි බෝසත් අවදී පා මැඩුවයි සිරිපා සුවන්ද පැනයෙන් දේවවේ ඇ චක්‍ර ලක්ෂණය දන්නවා රත් පැහැයින් සිරිපා යුගදිගලෙනා සිරිපාාවී බොහ මගුල් ලක්ුණ තිෙනවා ඇහි බෙම දෙකක් වගේ නොඹකි පියාන්ට මේ දේදනු යුගලක් වගේ ඇහි බෙම දෙකක්තියෙනවා ඒ අත්තර ඌර්ණ රෝම දහතුව තියෙනවා කියලා බුදු කෙනෙගේ සම්බුදු සිරුර දෙතිස් මහාපුරුස ලක්සන සු අනුව අන්ජන සහිතව පුතාට විස්තර කරල දුන්ඩා ඒ නොබේ පියා අර තරු පිරිවරාගනන සඳමඩල නොඹකි පියා සිංහහම් පිරිවරාගනන කේසිර සිං්හයා වගේ ඔය උුබේ පියා මහා මංගල හත්යා වගේ ඇත්තරජජුවගේ යි නවබකි පියා බිරිඳකට ස්වාමයකුට කියන්න පුළුවන් උතු වර්ණනා තවත් තිබේද මේලෝ තුන්ලෝකය ස්වාමයාට වැඩ්ඩිය ප්‍රසඳසාන් කරපු උත්තමාවය කවද ස්ත්‍රීරානය යසූදරා මේ ලෝකයේ තුන් ලෝකයේම ස්වාමයාට බැනවැදු නැති ස්ත්‍ර කවද ගුණද මහන් ගුණ කද. ඉඩබස්ස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවන්ඳ අවසරල්ලුව මහන් ප්‍රජාපතිය උත්තමාවය. තුන්වතාවක් බුදුරජාන් වහන්සේ එකට පාකවා. හතරවිනිවතාවේ කපිලවස්තු ඉදල විශාලා මහනුවරට සාක්්‍යකෝලිය කුමාරිකාවෝ සහිතව කිත්‍රටය කපාගෙන කසාවත් දරාගෙන පැවිදිවෙඩ යද්දී යසූදරාවත් එන්න හද්ද ප්‍රධාපතිය පාටවා හේතුව ඒ ගිහි ජීවිතත් ස්වාමයාගෙන් යමක් ඉල්ලලනෑ ස්වාමියයාගේ මූන බල්ල කතාගල්ලනෑ ගිහි ජීවිතවත් සම්බුදු කෙනෙ ළඟට ගිල්ල පැවිද ඉල්ලන්න කොහමද සම්බුදු කෙනෙක් ළඟට ගිල්ල කදා කරන්න කෝමද යසෝදරාවට ආරංච වුණ ප්‍රජාපතිය උත්තමාවයේ සහිත්‍ය පන්ශීයක් කාන්තාවන්ට පැවිජ් බව්ලබුණ කියලා ට ඒ ආරංචිවෙල කපිල්ල වස්තු ඒ වෙනකොට ඒ වෙනකොට දේවදත්ව මහනවෙලා දේවදත්තයි ය සෝදරයි විතරයි මේ කෝලිය රජ්ජුරුවන්ගේ දරුවෝ එතකුට ඒ කෝලිය ජනපදී තිබ සියලුවෝම ධනී අයිති ය සෝදරාට සාක්‍ය ජනපදී සුද්දෝධන රජතුමාගේ පුතාලා නන්ද කුමාරය පැවිද වනා ඊළඟට රාවුල කුමාරයනුත් පැවිදූුණ සිදුවත් කුමාරයත් පැවිදේ දුට සාක්කී ජනපදී තිබ සියලු වස්තුවත් අයිති ය සෝදරාට ඒ සියලු වස්තු අයිතිව තිබියදී රාජමාලිගාාවී අග්‍ර මහේසිකා වූ ප්‍රජාාවතිත් මහනවෙඩිගයන්න පස්සේ ඒ වස්තුවත් කාටද ය සෝදරාට සියල්ල අතහැර ඇද කසාාවතපුොරවාගෙන යුදුන් ගානක් කපිලවස්තුව ඉදල විශාලාම අනුවරට පාගමනංවා. බිෂවුන්හන්සෙල්ලා සමඟ පාගමනින්ාව. එකලි අසිරියක් කෙලා තිබ්බා. ඒ සිදුවක් කුමාරයක මාලිගගාවේ අන්තපපුර කාන්තාව න්නවන්නේ ගැනී මාලිගා වෙන්න වෙනත් රජ කුමාරිකාවෝ එහෙම වෙලා ඉපදිලා තියෙන්නේ ඒේකාලින් මහබෝධි සත්‍යෝ සංසාරය වෙනත් ජීවිතවල ද දෙෙද්දි දංවූයපුූ බිරිින් දැහැවරු. එහිවාගේ බෝසතුන්ට පිරුම්පුරණ ජීවිතය සහය වුණ කාන්තාවක් අතර ගුණවත් මාය තමයි අර මාලිගාව සේවිකාවෝ පවාවෙල්ලා එපතිලතියෙන. ඒ දහසක් කාන්තාවන් සමඟ ය සෝදරාව විශාලා මානුවරදී මහාම ප්‍රධාපති උත්තමාවියළඟ පැවිද වුණා. ඒනං අ සෝදරා රහත්තෙරණයගේ ගුණ ඔබට තේරෙනවනම් එවැනි ගුණවන්තියක් පැවිදි කරන්න තරම් ්‍රජාපති උත්තමාවිය කොච්චරවා සනාවන්තද. අපේ රවුල මාතා යසෝදරා මහරහත් තෙරණියගේ ආංචාරීන් වහන්සේ කියලා ප්‍රජාපති උත්තමාවට වඳින්ට සුදුසු එනවා. එඩ පස්ස උපසම්පදාවෙන් කාන්තාවක් උපසම්පදාවෙනකට සාමනීරයක් උපසම්පදා භික්‍ෂණීන් වහන්සේල්ලා ගේමුත් උපසම්පදාව ගන්නෝන වාමිනම් ල්ලගම ගණ්ඩුව උපසම්පදාවකටන උබතුෝ සංගයාගෙන් උපසම්පදාව ගන්න වක භික්‍ෂුණී සංඝයාගෙන් උපසම්පදාව අරං කිට්ටි කාලකෙන් මංහිතනි දවස් පහළවක් වගේ. ඒ අතර තුර ආයපාගමනින්ාව කොහොම දේකාල්ලි මිනිසුන්ගේ හිතී තිබ්බහයේ ඇග තිබ්බහයිය අර රාජ මාලිගාවේ අවුරුදු තිස්හයාව මාලිගාවම අුරුදු තිස්ථයක් හිත කුමරී මාලගාාවෙන් බහින් ඇැතුව යොදුන් ගා නම් පයින්ගෙනවා කැන කොහොමද සිදුවක් කොමර උපන්දාමයි ය සුදදරාව උපතුනේ සිදුවක් කුමාරයා උපන්දවසේ බෝධි සත්වයකුට මේ තුන් ලෝකම යම්තාක් පෙළහර සිද්ධ වෙනවද ඒ සයල්ලව ය සූදරාවටත් වුණා ඊට පස්සේ ඒ යසෝදරා උත්තමා විය සැවැත් නෝරදී තමයි උපසම්පදාව ලැබුයි ටික කලකින් අරහත්වට පත්ව වන මහා අභි්ඥාලාවේ පෙරජීවිත දකින්න පුළුවන් අනුන්ගේ හිත් දකින්න පුළුවන් සත්තුයෝ මැරෙන උපදිනවිදිී දකින්න පුළුවන් ඉර්දි ප්‍රාතිහාරය දකින්න පුළුව මේ වගේ ඉදිරිපාතිහරය පාණ්න පුළුව මේ වගේ සියල්ලු අභි්ඥාතර, සියලු භික්‍ෂුණය අතර අග්‍රෝණා. ඒ රාහුල මාතා යසෝදරා උත්තමාාවිය සංඝ්‍යාතර භික්‍ෂුණේ සංඝ්‍යාතර කෙල්ලවරේ ඉඳගෙනයි දං අසන්නේ. පෙරුම්පුරණ සංසාරයේ බෝසතුන්ට පාරමී පුරන්ට එච්චර හයියක් වුණ . තර කෙල්වරේ ඉන්ද තර කයි තරන්නගේ හිත නිකෙලෙස්ද කොයි තර නිකෙලෙස්ද කාලයගෙවී ග හැත්තෑ අට වසරක් වොුණා ඒවෙනකට රාහුල්ල බද්‍රියන් වහන්සේ පිරනෝම් පාලා ඒවෙනකට මහා ප්‍රධාපති යත්තමාවය පිරනෝම් පාල සෑම බුදු කෙනෙකුගේ ගිහි කල්ල පත්තිනය බුදුරජාණන් වන්සේ පිරිනුවම් පාන්්ට කලින් පිරිනුවම්පානු එදායේ යසෝදරා මහරහත්තෙරණෙන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරපාකමල් වැදලා පිරිණුවම් පාන්්ට අවසරඉල්ලවා බුදුරජාණන් වහන්සේ යසෝදරා රහත්තෙරණී අභිඤ්ඥාවන් අතර අග්‍රව සිටියදී මේ වෙනකුට කිසිම ප්‍රාතිහාරයක් ව තෑ පාලනෑ දෙවියම් බමන්ට අප්‍රකටව තිබුණ ඇගේ ගුණකඳ මතු කරන්න බුදුරජාන් වන්සි වදාලා රවුල මාතා ප්‍රාතිහායවාාණඩ ඇ බුදුරජාන් වහන්සගේ සිරිපා වැදලා රජගානුවර ආකාශයට පැන්න ගිලා එක වගේ දහස් ගනන් රූප මවමෙන් ඉරහඳ ස්පාර්ශ කරමින් ශක්විති රූප මවමෙන් සක්්‍ර බ්‍රහ්ම රූප මවමෙන් ගුරරු රූප මවමෙන් නොවක් ප්‍රාතිහාරය පෙනමෙන් නොපෙනමින් ප්‍රාතිහාරය පාමෙන් මුළු සක්වලම සක්මන් කරමින් මේ පෘතුවිය අතේ දබා ගැනිමින් නොක් ප්‍රාතිහාරය පාල රජගහනුවරදී ඒ උත්තමාාවය පිරවා ප අප්‍රමාණ බුදුගුණ කිව්වා. මම තාමත් කෙටේ මේ වෙලාවට අනුව මේ මොහොතක් කියන්නේ. ඒ පාපු ප්‍රවාතිහාරය ඇ අවසම් මොහොත කිවූ බුදුගුණ වරු ගනං විස්තර කරලා කියන්ට ඕනෑ. ඇ බෝ සතුන් සම ගත කල සංසාරයේ ජාතකතාවල තියෙන ඒ ගුණ කඳ. වරු ගණන් කියන්නට ඕනේ හොයන්ද ඒ විස්තරෝබ හොයන්ද ගුණවතුන්ගේ විස්තර හොයන්ට දැන් අපි ගායිකාවන්ගේ විස්තරහයෙනවා නිලියන්ගේ විස්තර හොයෙනවා ධනවතියන්ගේ විස්තර හයෙනවා මැතියමැතිවරුන්ගේ විස්තර හයෙනවා නව කතා කියවනවා ප්‍රේම කතා කියවනවා එක කයගේ ප්‍රේම කතා බලනවා ඒ ඔක්කෝගෙම මේ හිතදැන් ගාධ ගානවා අනම රාහුල මතා යසූදරාවගේ උත්තමාාවය ගුණ ඒ ජාතකතාව ලින් කියවල හොයල වන්දනා කරන්න ගත්තන හොය තරුණ හිත් මේ දූලගේ හිත විවාහපත්වන පතිනියන්ගෙහිත් මේ අම්මලාගහිත් කොච්චර සුවද වීද. කොච්චර සුවඳවීද. යසූදරා රහන්තෙරණයට වැන්දි නැති ස්තරී ස්ත්‍රීන්ට කවදාවත් ගරු කරලනෑ. හරි වන්දනාවක් කරලනෑ ස්ත්‍රීන් අතර උතුම්ම කෙනා දන්නේ. තමන්ගේ ජේෂ්ට සේෂ්ට මහෝත්තමා විය ගැන ආදනෑ. මිහිමඩල සලිත වුණා ඇවිෙනුවෙන් ඇගේ බස්මාවශේෂ තැම්පත් කරලා රජගානුවර විශාවල ස්තූපයක් කළා. අද ස්තූපය නෑ. අද මේ පෘතුී මණ්ඩ ලේටම යසෝදරා මහරතෙරණය වෙනුවෙන් තියන්නේ කඩුවල උඩු පිළ දෙල්ගොඩ උඩු පිල අනගාරිකා භාවනාසුපී තියෙනවා යසෝදරා මහස්සෑය සහ අත්ති රමණය ප්‍රතිමා වහන්සේ එහි තමයි වැඩේන්නේ ඊළඟට මේ පෘතුවීම යසෝදරා රහත්තෙරණයෙන් වහන්සේ වෙනුවෙන් විහාරතිේරවාන අතේ ඇගිලි ගානට අනේ ඒ අතර සොඳුරු විහාරයක් මේ අරණෙත් ඉදිවුණා කල සතුටට සතුටුට දැන් ඔබට වඳින්ද තැනක්තියෙනවා. පුදන්ඩ තැනත්තියෙනවා. දුක කියන්න තනක් තියෙනවා. මේ ලෝකේම ඔබගේ දුක කියන්ඩ. දුකක් නැති කාන්තාවක් ඉන්නවන ඒ අසෝදරාම විතරයි මේ රහත්තිරණින් වහන්සේලාම විතරයි අනිත්හැම කිෙනටමකිෙලිස් වල සැරදය පැහදිලිද එනිසා පිදී යුත්තම් පුදන්ඩ වඳනවැදී යුතුවය වඳන්න මේ ගමී අය අනිවාරයේ මේ උත්තමාවයට පුදන්න දක් කිපදුනොත් ඒ දුවර් යසෝදරා උත්තමාවට භාර කරඩ ඔබතුමේගේ ගුණකඳින් මේ දියන සෝහපට්‍රයවාකය ඒ දුවගේ කන විදිද්දී යසෝදරා උත්තමාවට බාර කරඩ කිරිහාර ප්‍රනීතදේවල් පුදල සිත් පතාගන්න මේ රහත් මෙ නින්වන්සේලාට ඒ දියනිවරු අකුරු කරවදදී යසෝදරා රහත් තෙරණට මේ උතුම් රහන් තෙරනිවරුන්ට පුදලා මෙතන පිරික් කියලා සිරවාදගන්න දෙැන් දිවරු ගෝපවේද අපි කමුක් ගාන දෙවෝ කතරගම දෙවියෝ ඇතුළි දවෝ මණඩලේ ළඟනං අකුරු කියවන්නේ අපි ළඟටාවෙන යසෝදර රහත් තෙරනි ල ගිල්ලා අකරු කියව කියල කිපේද හොඩවලෙන්ග හයිද ඒය සහ දුකාර දෙවා සුද්දුසු තැනට ගියා අන්න සුද්දුසු තැනට ගා ඒයට කතා කරන්න පුළුවන්න්නම් කතා කලා කියයි මේ මනුසුලුකිම මේ ලංකාවන්න ඔක්කෝම අපි ළඟ තමයි අකුරු කියව්වේ උන්ගේ හැටි බලා පල්ලා අපි ළඟ අකුරුග උපු කොරන වැඩ බලාපල්ලා කියල කියයි ඒ නිසා එක්ක නිහරය සූදරා රහත්තෙරණය ලඟ දවැටල් ආසිරවාද ගන්න ට දවවරු සවාහතු කාල දෙනවා ඒ ඇත් හොඩින් කුංචනාද කරනවා කුච්චනාද කරනවා ඔය දූල වැඩිවයට පත්වෙද්දී ඇල නාාවල්ල පිරිසුදු කරගෙන් පල්ලවිනි වතාවට කිරහර පාත්තරය සුදු මල්ලු අට්ටිය මේ රහන්මනි ස බුද්දල පහනත් දල් වලා කෙල්ලට ආසිරවාද ගත්තනම් කුයි තරම් හොදද ඒවාගේ ආසිර්වාදයක් අපි හදමතු පරම්පරාවටම ලැබිලනෑ කෙල්ල අතර කාට්වත් ලැලන වතුර නාවල ඉස්ස ඉසල්ලාම කිරහාර පාත්තරයක් කරන්න සුද්දු මල්වට්පිය කර පානම් දල්ලනවා ය සූදරා රාන්තරනීතිී ඇල්ල පතිකුලේට අද්දී යසෝදර තමන්ගේ තමන් නගන පෝරුව තමන් ඉන්න මගුල් ගෙදර ඉච්චර ලස්සන කරනගේ තුන් ලෝකම පවිත්‍ර උත්තමාාවියගේ වහිර මලින් සරසලා වැඳ ලාසිරවාද ගත්තන ඒකම තමයි පෝරුවේ චවරයත්‍ර ඒක තමයි ඔවුන්ගේ දොස් දුරු කරන අශ්්‍රකයේ ඒකම තමයි ඕවන්ට සෙත් පතන මංකල ගායනාව ඉතින් පිංවන්තය සිටිද්ද දන්නේ තමන්ගේ දරුවන් එවැනි උතුන් දෙයක් දෙන්න වැඩිහිටියට සිතයිද දන්නේ නමුත් මෙවැනි දෙයක් ලෝකයේ තිබෙන බව මා පවසරාව රාවුල මතාය සෝද්දරා උත්තමාාවය තුං ලෝකම අගග්‍ර ස්ත්‍රීරත්නයයි. පවිත්‍ර ස්්‍රීරත්නය කිසිමකාටක් නෑ. කිසිම පාත් බවක් නෑ. චපල බවක් නෑ. නිකෙලෙස් ඒහිතේ රාගිය නෑ දේශය නෑ මෝහය නෑ. සුපටිපන්නයි උජු පටිපන්නයි, ඥාය පටිපන්නයි. සාමීජි පටපන්නයි ඒ උත්තමාවය පිළිවලින් පැමිණි මංඟ පල්ල තියනවා. දුර ඉදල ගෙන ධනය පිළිගන්ට සුදුසුයි. ආගන්තුකව දෙනදානය පිළිගන්ට සුදුසුයි අදදෙක එකතු කරලා අංජලි කරණය වන්දනාවට සුදුසුයි පින් සලකා දෙන දානයට සුදුසුයි මෙ තුංලෝකටම තවත් එක්ක ත රාමුල මතා සුදර ඒ උත්තමාවය සිහිකරවන ඒ භික්‍ෂුණී සඟරුවන මේ ලක්දරනය ඇති කලේ සංගමිත්තා රහත්තරණෙන් වහන්සේ ඒ උත්තමාවය මහත් ඉරදි ප්‍රාතිහාරය පාන ලංකාවට බෝධීන් වහන්සේ වඩම්මදදී මුොහු දෙදී නාගෝ බෝධය ගන්ත ත් කර අද්දී සංගමිත්තා උත්තමාව ගුරුලු එසක් මවාන්ගෙන ඒ නාගයන් තැතිගන්නවා බෝධිහ රැක ගත්තා. නාගීන් හඩහඩා ඉල්ලු අවන්දිඉද සංගමිත්තා උත්තමාාවගේ අවශරයෙන් තමයි නාලෝව සතියක් පුදනු ලැබවේ. නාංගලෝකයේ අනුරාධ පුර ඩමල් වේ වැඩ ඉන්න බෝධින් වහන්ේ නාංගලෝකයේ සතියක් තිබ්බා ඒ අවසර ලැබුණ සංගමිත්තා රහත්තරනේගේ සියල්ලුන් තෙරුවන් සරණග නාංග වූ සංගමිත්තා රහත් තෙරණයට නයයි ඳින්ඩ නාලෝ සතියක් පුදලද බෝධය එදා සංගමිත්තා රහත්තෙරණය කියහිතිනවා නාග ඉන නුඹලම බෝධන්වන් සැරංගිහිල කොයි හරි නාග ඉර්දී හැඟුවෝත් මුළු සක්වලම බෝධීන් වහන්සේ හැංගවාට පස්සේ එවැනි තැනක් මේ සංගමිත්තාට දකිින්ට බෑ කියල කත්තේ නොනැ එහිම එකක් නෑකිවා. මේ සක්වලේ කොතන වනත් බෝධිය තියෙන තැන මේ සංගමිත්තා රහත් තෙරණය දිව සිින්දක්කිනවාට. කොහුම් දීර්දිය ඒ උත්තමාවේ ග්‍යත්තින් තමයි මේ ලංකාවේ කතුම් කසාවත් දැරවේ. තර වාසනාවන්තද ඒ උත්තමාව වන්තට එනිසා එකම දවසක්වත් මේ මල්ලාසනවල මල් පිදු නැති දවසක් තිබෙන්ටි පා පහනක් නොදැල්ලින දවසක් තිෙන්ටි පා කාල්ග හෝ අදදෙක එකතු කරලා වන්දනාවක් නොලැබිෙන දවසක් තිෙන්ටි පා මෙම් විහිරවල්ලාවට මේ විහිරවල් ජරාජීරණ වෙද දෙන්ටපා මේ විහිරවල් වල්ලිවෙල ජරාජීරණ වනා කියන්නේ ඔයාලගේ හිත් තමයි කෙලිස් වලින් වැැවිලතියෙන්නේ ඔයාලගේ හිත් තමයි කෙලෙස් මලකඩවලින් බැඳිලතියෙන්නේ හිත් පිරිසුදුනානම් සඟගුණේ බලාහින්ට පැමවා අසූජ ගොඩත්ති බත් අයිම් කරනවා කැමති නෑ. අපි කොච්චර ලස්සනට හිටියත් කෙලෙස් සහිත අපි එන්න කෙලිස් මුනිවරු ඉන්න තැන අපි මීංජවදිය බලන් ඕෝන කෙලයා ගිහිතයාට කියනවා. කාන්තා වංගි තියන කාන්තා රෝගතියෙනවා තනිකන්දෝස ඔය මූන එල්ලගෙන අඩාගෙන වැලපිගෙන ඉන්නේවා දරුවන් සම්බන්ධ ප්‍රශ්න ඒ කෝම ඒ දුක්ගැනවිලි කියන්ඩ ඒ වෙනුවෙන් පිරිත් කියන්ට ඒ වෙනුවෙන් වදින්ට පුදන්ට සිර්ය කළ චීලීම් පුදන්ඩ මේ උත්තමාාවියෝ සුතුසුයි. එනිසා ඔයාලගේ ජීවිතයට මේ ගමටල කූ ආශර්වාදයක් මේ උතුම් අරහත් තෙරණී ව්‍යහාරය. ඒ නිසා නනිෙකෙලෙස් ගුණයෙන් ලෝකම සලිත කළවෝ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියනිවරු වූ මේ මහරහත් උත්තමාවන්ට නමස්කාරවේවා මේ මහරහත් උත්තමාවියන්ගේ අනුහසින් ඔබට සෙත්වේවා අකුසල් දුරුකොට කුසල් බලින් හිත ලස්සන කරගද ඔබට වාසනාව ලැබේවා සියලු දෙවියෝ මේ අපමන පින් සතුටින් අනුමෝදන් විටවා සියලු යක්ක්ෂියයෝද සියලු නාංගයෝද මේ පින් අනුමෝදන් විත්වා මේ වෙහෙර විහාර චෛත්‍ය බෝධි ආරාමෝල්ට අරක්ගත් දෙවිවරුද ඒවාගේම තලාටු බොහොමාටු සියලුද්දධ දෙවිවරුත් මේ පින් සතුටිං අනුමෝදවෙෙට්වා මෙවැනි වටිනාා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube ජනලයේ සස්ට්‍රයි් කර සීනෝ ලකුණු ඔබන්න